ඔබලඟ ගොඩාක් දෙනෙක් කැවිලා බලවතුන් හැටියට හැසිරෙන්න හදයි බලවතුන් හැටියට පෙනී සිටින්න හදයි නමුත් ඔබ හැමදාම මතක තියාගන්න ඕනේ මෙතන ඉන්න අම්මලාගෙන් මං ඉල්ලනවා සඳ වතුරෙන් නෙවෙයි රුහිරෙන්ම දිය කරලා දරුවෙකුට ජීවිතේ දීලා ලෝකේ අයිති කරලා දීපු කෙනෙක් ඔබ ඒ නිසා මේ රටේ ඉන්න කිසිම දේශපාලන නායකයෙකුටවත් කිසිම සල්ලිකාරයෙකුටවත් මැරේකුටවත් කාටවත් ඔබ දෙවෙනි වෙන්න අවශ්‍ය නැහැ ඔබ ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ මගේ ලේ කිරි කරලා දරුවෙකුට දෙන්න නම් ඒ වෙනස සිද්ධ වෙන්න ඕනේ මනසේ ඒ වෙනස සිද්ධ වෙන්න ඕනේ මනසේ ඒ මනසේ සහ හැඟීම් වල ඇති වෙන බලවත් වෙනස තමයි ලේ කිරි බවට හැරෙන තැන ඒ චිත්ත ධෛර්යය ඒ මානසික ශක්තිය ඒ අභ්‍යන්තර ශක්තිය තියෙන ගැහණියෙකුට ගැහණියක් කියලා කියන්නේ ජීවිතේ ප්‍රශ්නවලදී සිද්ධිවලදී පැත්තකට වෙලා පිරිමෙන්ගෙන් ගුටි කාලා අඬනවා ඉන්න ඕන කෙනෙක් නෙවෙයි හැබැයි අම්මේ ඔබට වරදින තැන තමයි ඔබ ඔබ තුල තියෙන ශක්තිය වෙනුවට ප්‍රශ්නෙත් එක්ක කලකිරෙන එක ජීවිතේ අත්හරින එක අධෛර්ය වෙන එක ඔබට කවදා හරි පුළුවන් වුණොත් ඔබේ ස්වාම පුරුෂයාගේ අතින් ඔබට වැරද්දක් වෙනකොට මගේ මනසට ශක්තිය තිබුණා ලේ කිරිවලට හරවන්න එලියෙන් දාගන්න දෙයින් නෙමෙයි මා තුල තියන දේ දිය කරලා පොවන්න මගේ දරුවට එහෙම කරලා දරුවට ලෝකයක් අයිති කරලා දෙන්න පුළුවන් වෙච්චි මම මගේ ස්වාම පුරුෂයාගේ වැරද්දක් ඉස්සරහා පිට වැලහින්නක් වගේ අඬන්නේ නැහැ මං ඒ ටික කියන්නේ අම්මේ ඔබට මේ රටේ අම්මා තමයි නැගිටින්න ඕනේ ඉස්සෙල්ලම මේ රටේ ගැහැණිය තමයි ශක්තිමත් වෙන්න ඕනේ ආදරණීය පිරිමි එකෙක්වත් මට විරුද්ධ වෙන්නේ නැහැ මේ මතයත් එක්ක මිනිසුන්ගේ ජීවිතවල දුබලකම් තියෙන්න පුළුවන් අඩුපාඩුකම් තියෙන්න පුළුවන් නමුත් කුහක නැත්තම් කිසිම පිරිමියෙක් මගේ මේ මතයට විරුද්ධ වෙන්නේ නැහැ මේ හැම පිරිමියෙක්ම තමගේ අම්මා අඬනවා දැකලා තියෙනවා මේ හැම පිරිමියෙක්ම සමහර විට තමගේ අම්මා ගුටි කනවා දැකලා තියෙනවා මේ හැම පිරිමියෙක්ම තාත්තා ජීවිතේ අතෑරලා ඉබාගාතේ යනකොට අම්මා ඔබව උස්සගෙන නැගිට හැටි දැකලා තිබෙනවා ඒ නිසා කිසිම පිරිමියෙක් කුහක නැත්තම් මං කියන දේට විරුද්ධ වෙන්නේ නැහැ ඔබට ජීවිතේ වැරදිලා ඇති තාත්තේ ඔබේ අතින් ගොඩාක් වැරදි ඔබේ බිරිඳට වෙලා ඇති ඒ ගැන දැන් කලකිරිලා අධෛර්ය වෙන්න නෙමෙයි මම මේ ටික ඔබට කියන්නේ ජීවිතේ කොහෙන් හරි අපි පටන් ගත යුතුයි අපිට ලොකුම සතුට තියෙන හෙට දවසේ අපේ දරුවන්ට අයිති කරලා දෙන්න තවත් අම්මා කෙනෙක් ඇතනම් ඔබයි ඒ අම්මා සොඳුරිය ඔබයි ඒ අම්මා ඔබේ බිරිඳට අම්මා කෙනෙකුට දිය යුතු ගෞරවය දෙන්න පටන් ගන්න. ඔබ විශ්වාස කරන්න මාව. ඔබ ඒ සන්තෝෂ ඔබේ බිරිඳට දෙන්න පටන් ගන්න දවසේ ඉඳලා ඔබට අහිමි වෙච්ච සන්තෝෂේ ඔබව හොයාගෙන එනවා තාත්තේ. මිනිසුන්ගේ ජීවිත අධෛර්ය කරන ලොකුම ප්‍රශ්නේ තමයි guilt complex සාවද්‍ය සංකීර්ණය. මම වැරදිකාරයෙක් කියලා හිතන එක මං වැරදිකාරයෙක් කියලා හිතන එක ඒ නිසා ආදරණීය ස්වාමි පුරුෂයන්ගෙන් තාත්තලගෙන් අද රාත්‍රියේදී මං ඉල්ලන්නේ ඔබේ ජීවිතේ වෙච්ච වැරදි ගැන අඩුපාඩුකම් ගැන ඔබටම දොස් කියන එක දැන් නවත්තන්න කරන්න දෙයක් නැහැ ජීවිතේ වැරදිච්ච තැන් වැරදුනා වැටුණු තැන් වැටුණා අද මම ඔබට කියනවා අද මම ඔබට කියනවා ඔබේ බිරිඳ අය ඔබේ අම්මා කියන ගෞරවනීය තැනට ඔබේ පවුල ඇතුලේ තියෙන ආදරණීය පරිසරය පුළුල් කරන්නට කියලා